සුබ දවසක් කියලා අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ සැරට හදාගන්න පුළුවන් රස ස්නැක් එකක්. වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉක්මනට අපිට හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ ස්නැක් එක කොහොමද රසට හදාගන්නේ, මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අමු රට කජු ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඒකට මම එකතු කරගන්නවා කඩල පිටි කෝප්ප භාගයයි, හාල් පිටි කෝප්ප භාගයයි, මිරිස් කුඩු මේස හැඳි එකක් විතර එකතු කරගන්නවා, බැදපු 3/5 තේ හැඳි එකයි, කහ තේ හැඳි කාලක් විතර රස අණුව ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ පොල් තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගත්තා. ඊළඟට එකතු කරගත්තු මේ දේවල් ටික ඔක්කොම හොඳට කලවම් කරගන්නවා. තව මම අඹරගත්තු සුදු ලුණු වික් 4ක් විතර එකතු කරගන්නවා. කැමති නම් තව රස වැඩි කරගන්න සූදුරු තේ හැඳක් විතර එකතු කරගන්න පුළුවන්. ඊළඟට වතුර ටික ටික දාලා අනාගන්න. රට කජු වල මේ පිටි මිශ්‍රණය හොඳට දැවටෙන පදමට අනාගන්න. පිටි මිශ්‍රණය දියාරු කරගන්න නැතුව මේ ගානට අනාගන්න. දැන් මම බැදගන්න පොල් තෙල් ටිකක් ලිපේ තියාගත්තා. තෙල් ටික හොඳට රත් වෙනකොට මෙන්න මේ විදිහට රට කජු ටික තෙල් එකේ තැනින් තැනට එකතු කරගන්න. එක ගුලියට දාගන්නේ නැතුව මේ විදිහට තෙලට එකතු කරගන්න. ඔයා අද නම් මගේ වීඩියෝ බලන්න ඔයාවත් ආදරෙන් පිළිගන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ලිපේ ගින්දරත් මේ වෙලාවේ හොඳටම අඩුවෙන් තියාගන්න. රට කජු ටිකත් හොඳට බැදෙන්න ඕන නිසා ගින්දර අඩුවෙන් තියාගෙන කලවම් කර කර බැදගන්න. මේ ගානට රන්වන් පාටට ක්‍රිස්පියට බැදෙනකොට තෙල් එකෙන් අයින් කරගන්නවා. අන්තිමට ලිප වහලා කරපිංච ටිකක් එකතු කරගන්නවා. කරපිංචවලට ලුණු ටිකක් කලවම් කරගත්තා. කරපිංචවල පාට වෙනස් වෙන්න කලින් තෙල් එකෙන් අයින් කරගන්න. දැන් රට කජු ස්නැක් එක හදාගෙන ඉවරයි. ඉක්මනින් රසට හදාගන්න පුළුවන් සැර ස්නැක් එකක්. තේ එකක් බොන වෙලාවටත් හොඳට ගැලපෙනවා. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.